ආයුබෝවන් දුවේ පුතේ ඔබට අද දවසේ සාමාන්‍ය පෙළ විභාගයේ ඉතිහාස ප්‍රශ්න පත්‍රයේ ඉතිහාස ප්‍රශ්න පත්‍ර 2 ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නය අයන්න සඳහා පිළිතුරු සැපීම සඳහා ලංකා සිතියම් ලකුණු කිරීම පිළිබඳ අවබෝධය ලබා දෙන්නයි උත්සාහ කරන්නේ දැන් බලන්න ඔබට දරුවනේ ඔබගේ ලංකා සිතියම දැන් ලකුණු කිරීමේදී දරුවන් අතින් බොහෝ විට විවිධාකාර ගැටලු ඇති වෙන්න පුළුවන් විශේෂයෙන්ම අපි භාවිත කරන වර්ණය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ අපිට විභාගයේදී කළු හෝ නිල් පෑන භාවිත කළ යුතු වෙනවා ස්ථාන ලකුණු කිරීමේදී ඒ වගේම දරුවනේ රතු වර්ණය භාවිත කිරීම දම් වැනි වර්ණයන් භාවිත කිරීමෙන් ඔබ සම්පූර්ණම වැළකී සිටිය යුතුයි ඒ වගේම දුවේ පුතේ ඔබට කුඩා රවුමක් ඇඳලා ස්ථානයක් ලකුණු කිරීමේදී පෙන්눔 කරන්න ඕනේ ඔබට පුළුවන් ලංකා පටුන කියලා මේ දැන් මම උදාහරණයක් සපයලා තියෙන්නේ නිදසුනක් සපයලා තියෙන්නේ ඒ නිදසුණී ආකාරයට ඔබට පුළුවන් තිතක් යොදලා එහෙම නැත්නම් රවුමක් යොදලා ඒක ඊතලයක් ලකුණු ඊතල ලකුණින් පෙන්눔 කරලා ඊ හිස નિયමිත ස්ථානය පෙන්눔 කරන්න භාවිතා කරන්න. ඒ වගේම දුවේ පුතේ ඔබට පුළුවන් තවත් ක්‍රමයක් තියෙනවා මේ විදියට රවුමක් ලකුණු කරලා රවුම ලංකා පටුන රවුම ආසන්නයේම ලකුණු කරනවා ලංකා පටුන කියන නම යොදන්න පුළුවන්. ඒ වගේම දරුවනේ තව අපි අතින් සිදුවෙන වැරද්දක් තමයි ගංගාවක් ලකුණු කිරීමේදී අපි ගංගාව අතු ගංගාවක් උඩ ලකුණු කරන්න උත්සාහ කරනවා. එහෙම නොකර ගංගාවක් මුහුදට වැටෙන තැන තමයි මම මේ කළු පාට ඉරකින් පෙන්눔 කරලා තියෙන්නේ. ගංගාව නිල් පාටින් පෙන්눔 කරනවා. ඔබට පුළුවන් ගංගාව මත කලා ඔය කියලා මේ ආකාරයට ලකුණු කරන්න. එහෙම නැත්නම් ඔබට තවත් ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ විදිහට උතුරේ සිට දකුණට ගංගාවක් ගලා බසින විට මෙන්න මේ ආකාරයෙන් ඔබට පුළුවන් ගංගාවට ඊතලයක් යොදලා ඊතලේ ළඟින් කලා ඔය කියලා යොදන්න. ඒ වගේම දුවේ පුතේ අපිට වැවක් හෝ ජලාශයක් ලකුණු කිරීමේදී අපි කොහොමද මේ ජලාශයක් හෝ වැවක් නිවැරදිව පෙන්눔 කරන්නේ කියලා. ඒ සඳහා ඔබට බොහෝ අවස්ථාවල සිතියම තුලම වැව හෝ ජලාශය ඇඳලා හෝ ලකුණු කරලා තියෙනවා. ඒට හේතු වෙන්නේ අපේ වැව් ජලාස බොහොමයක්ම ඉදි කරලා තියෙන්නේ ගංගාව හරස් කරලා නිසා. ඒ නිසා ගංගාව අඳිනකොට වැව හෝ ජලාසය ඇඳලා තියෙනවා. නමුත් සමහර ඒවායේ එහෙම ඇඳලා නැති විට අපිට සිද්ධ වෙනවා ඒවා ඇඳලා පෙන්눔 කරන්න. හරි. දැන් බලන්න දුවේ පුතේ පරාක්‍රම සමුද්‍රය. පරාක්‍රම සමුද්‍රයේ අපේ සිටියම තුල ඇඳලා තියෙනවා. හැබැයි මහවැලි ගඟ දිගේ නෙවෙයි තියෙන්නේ තරමක් උඩින්. ඒත් ඒක ඇඳලා තියෙන නිසා ඔබට පුළුවන් මෙන්න මේ ආකාරයට ඊතලයකින් පෙන්වලා ඊතලේ ඊ හිස පෙන්වන්න පුළුවන් අපිට මෙන්න පරාක්‍රම සමුද්‍රය කියලා. ඊළඟට එහෙම ඇඳලා නැති විට අඳින ආකාරයත් ඔබට මම පෙන්눔 කරලා තිනවා තිසා වැව. තිසා වැව මේ ආකාරයෙන් ඔබට වැවේ හැඩතලයක් ඇඳලා ඒකට ඊතලේ ඊ හිස යොදලා ඊතලෙන් පෙන්눔 කරලා තිසා වැව කියලා ඉදිරියෙන් ලියන්න පුළුවන්. ඒ වගේම දැන් ඩෙල්ෆ් දූපත වගේ දූපතක් කොහොමද අපි පෙන්눔 කරන්නේ? ඒ වෙලාවට ඔබ ඩෙල්ෆ් දූපත සේයා කරලා පෙන්눔 කරන්න ඕනේ. ඒ සඳහා මේ විදිහට ඔබට නිල් හෝ කළු වර්ණේ නැත්තම් පැන්සලකින් සේයා කරලා මේ විදිහට ඊතලයක් යොදලා ඩෙල් දූපත කියලා ලකුණු කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රදේශයක් නම් කරන්නත් ඔබට එනවා. ඔබ මේ වෙනකොටත් අභ්‍යාස ගණනාවක් කරලා මේ පිළිබඳ හුරුව ලබලා ඇති. අපි හඳුනගෙන තියෙනවා නකදිව කියන ස්ථානය ලකුණු කරන්න. කොහොමද දුවේ පුතේ නකදිව කියන ස්ථානය අපි ලකුණු කරන්නේ? අපි ඒ වෙලාවට සිතීමේ මත මෙන්න මේ ආකාරයෙන් මේ ඔබට රූප රාමුවේ පෙනෙන ආකාරයෙන් ඔබට දක්වන්න පුළුවන් නකදිව කියන ස්ථානය උඩින් ලියන්න ඒ මත ලියන්න. දැන් ඔබට 12000 රට වගේ ස්ථානත් ඒ වගේ ප්‍රදේශය හරහා ඔබට ලියාගෙන දක්වන්න පුළුවන්. ඒක ඔබට ඉතාම පහසු වෙනවා ලකුණු කරන්න. ඒ සිතියම හරහා මෙන්න මේ පෙන්වන ආකාරයට ලකුණු කරගන්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ අපි දැන් බලමු
අපි මේ මුතු ඇටයක් වගේ තියෙන මේ චූටි ශ්‍රී ලංකාව පුංචි ශ්‍රී ලංකාවේ කොහොමද අපි හැඩතල විහිදිලා තියෙන ආකාරය කියලා. ඒ සඳහා දුවේ පුතේ ඔබ අපි එකතු වෙලා දැන් චාරිකාවක් යමු. අපි කොහොමද දැන් ඉහළම ස්ථානයේ ඉඳලා ඒ කියන්නේ ලංකාවේ ඉහළම ස්ථානයේ ඉඳලා අපි දැන් යන්නයි හදන්නේ චාරිකාව. ඊට පෙර ඔබ බලන්න ලංකා සිටියම මෙන්න මේ සිටියම තමයි ඔබට විභාගයේදී ලබා දෙන්නේ. මේ වගේ ලංකාවේ තියෙනවා ගංගා 103ක්. නමුත් ඔබට විභාගයේදී ලැබෙන්නේ ගංගා 18ක් හෝ 16ක්. සමහර ගංගා ඉවත් කරලා ප්‍රධාන ගංගා ඔබට මේ සිටියමේ පෙන්눔 කරන. ඔන්න දුවේ පුතේ අපි ඊළඟට යමු. කොහොමද අපි ලංකා වටේ තැන් ස්ථාන හා කලපු බොකු ලේවායන් ඒ වගේම අර්ධද්වීප මේවා කොහොමද අපි හඳුනගන්නේ පැහැදිලිව. ඒක ඔබට සිතියම් ලකුණු කිරීමේදී ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. දැන් බලන්න පුතේ දුවේ ඔබට පැහැදිලිව තියෙනවා සිතියමේ මෙන්න අර්ධද්වීපයක් ලකුණු වෙන ආකාරය. දැන් පේනවද අර්ධද්වීපයක් කියන්නේ මොකද්ද? සිතියමේ අපි වෙන් කරලා හඳුනගන්නේ අපි දන්නවා ලංකාවේ වටේම මුහුද තියෙන්නේ මේ මුහුදු කොටස්වල වටේම මුහුදු කොටස්වල එක් ස්ථානයක් විතරක් ගොඩමීමට සම්බන්ධ වුණාම අපි ඒකට කියනවා අර්ධද්වීපයක් කියලා. දැන් බලන්න අර්ධද්වීපයක් හඳුනගත්තාම අපිට එතන තියෙන අනේකුත් හැඩතල හඳුනගන්න පුළුවන්. දැන් බලන්න දුවේ පුතේ අපිට පුළුවන් උඩම තියෙනවා ලංකාවේ දිගින් වැඩිම ස්ථාන දෙකින් උතුරේ ඉහළම කෙරවලේ තියෙන ස්ථානය තමයි පේදුරු තුඩුව. දැන් පේනවද පේදුරු තුඩුව ඔබ ලකුණු කරන්න ඕනේ මෙන්න මේ ආකාරය. දැන් අපි කිව්වා පේදුරු තුඩුවේ ඉඳලා අපි දැන් පොඩ්ඩක් යමු ලංකාව වටේ. ඔන්න අපි ටික දුරක් ඇවිදගෙන යනකොට ලංකාවේ උඩේ ඉඳලා මෙහෙම ඇවිදගෙන එනකොට අපිට පේනවා දූපත් ටිකක් නේද? දැන් අපිට මේ දූපත්වල ප්‍රධානම දූපත් තුන ගැන විතරයි ඔබට අද මම පැහැදිලි කරන්නේ. බලන්න ඔබට පේනවා කයිට්ස් දූපත. දැන් දරුවනේ තෝරගන්න බලන්න මෙතනින් කෝකද කයිට්ස් දූපත කියලා. දැන් පේනවා නේද ඔබට කයිට්ස් දූපත කියන්නේ මේ ස්ථානයේ තියෙන තරමක් ලොකු දූපත තමයි කයිට්ස් දූපත. තව අපිට එනවා දූපත පොඩි හැබැයි ඓතිහාසික වශයෙන් වැදගත්කම වැඩි දූපත. ඒ දූපත තමයි නාගදීපය. දැන් කොහොමද අපි නාගදීපය හඳුනගන්නේ? එතන තියෙන කුඩා දූපත ඩෙල්ෆ් දූපතට ඉහළින් තියෙන කුඩා දූපත කයිස් දූපතට පහළින් තියෙන කුඩා දූපතක් තමයි නාගදීපය කියලා කියන්නේ. දැන් ඔබට පේනවා නාගදීපය පැහැදිලිවමින් ඉදිරියට ඔබට වරදින්න විදිහක් නැහැ. නාගදීපය අපි පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්කම තියෙදි. ඊළඟට අපි බලමු තවත් ලොකු දූපතක් තමයි ඩෙල්ෆ් දූපත. දැන් මන් දුවේ පුතේ ඔබට මීට පෙර රූපරාමුකදී පැහැදිලි කරා. ඕන්නම් අපිට පුළුවන් ඊතලයකින් සිටියම ලකුණු කරලා පෙන්වන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙහෙම දූපත ආසන්නීම මෙහෙම ලියා දක්වන්න. දැන් ඔබ දූපත ආසන්නීමම ලියා දක්වන නිසා නිවැරදිව දූපත හඳුනාගෙන තියෙන බව පැහැදිලි වෙනවා. දැන් අපි යමුද ආයෙත් ලංකාව වටේ පොඩි ගමනක් ගිහිල්ලා එන්න නේද? අපි චූටි දිවයිනේ අපි දැක්කේ නැති ගොඩාක් හැඩතල අද හඳුනා ගමු අපි. ඊළඟට ඔන්න අපි ටික දුරක් යනවා. යනකොට ඔබට පේනවා මම නිල් පාටින් දක්වලා තියෙනවා. පේනවද ලා නිල් පාටින් දක්වලා තියෙන ගංගා. මම ඒක වෙනත් වර්ණයක් දක්වන්නේ නැතුව අපැහැදිලා පාටින් දැක්වේ. සමහර විට විභාගෙට ඔබට ඒ වගේ ගංගා සිටියමේ දක්වලා නැහැ. නමුත් ඔබින් ඒ කුසලතාවේ නැත්නම් ඒ නිපුණතාවේ දැනගන්න කුඩා ගංගා පිළිබඳ අවබෝධයක් තියෙනවද බලන්න. මේ වගේ ගංගාවක් දුන්නොත් ඔබට ඒ ගංගාව සිතියමේ ඇතුල් කරලා තියෙනවා. ඉතින් ඔබ ඒ සිතියමේ ඒ ගංගාව හඳුනාගෙන ලකුණු කරන්න පුළුවන්. ඊළඟට දුවේ පුතේ අපි තව දූපතක් තියෙනවා. තවත් අපි ගොඩබිම ආසන්නීම තියෙන දූපත බලන්න. දැන් මේ දූපතේ ඔබට පේනවා රතු වර්ණින් සේයා වුණා. ඒ දූපතට අපි හඳුන්වන්නේ මොකද්ද නම් බලන්න මන්නාරම් දූපත. දැන් මන්නාරම් දූපත මෙන්න මේ ආකාරයෙන් අපිට සේයා කරලා දක්වන්න ඕනි කියලා මං මීට පෙර කිව්වා ඔබට. ඔන්න ඔය විදිහට සේයා කරලා දක්වන්න පුළුවන්. ඊළඟට ඒ ආසන්නීම තියෙනවා
හැඩතලයක් ඒකට අපි කියනවා තුඩුවක් කියලා. ඉදිරි රූප රාමුවලදී ඔබට ඒක පෙන්වුම් කරයි. ඒ තුඩුව ළඟින් අපි දැන් යනවා පහළට. පහළට යනකොට අර වගේම හැඩතලයක් පේනවා නේද? අපි දැන් තව දුරටත් පහළට යනකොට අපිට පොඩි හැඩතලයක් තව පේනවා. ඒකට අපි කියනවා අර්ධද්වීපයක් කියලා. ඔන්න උඩ යාපන අර්ධද්වීපය වගේම අර්ධද්වීපයක් අපිට පේනවා. බලන්න මේ අර්ධද්වීපය මොකද්ද කියලා. දැන් අර්ධද්වීපය හඳුන ගන්න පෙර අපි යනවා දැන් අර තුඩුව පසු කරනකොටම මුණ ගැහෙන ගංගාව. ලංකාවේ ඓතිහාසික යුගයේ වැඩිම කාලයක් අනුරාධපුර රාජධානිය මෙන්න මේ ගංගාව අසබඩ තමයි තිබුණේ. බලමු මේ ගංගාව මොකද්ද කියලා. දැන් අපි අර ක්‍රමවේද දෙකෙන් ඕනෑම ක්‍රමවේදයක් භාවිතා කරලා ඔබට ලකුණු කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට මල්වතුය කියලා පැත්තකින් ලියලා මේ විදිහට ඊතලයකින් පෙන්눔 කරන්න පුළුවන් මල්වතු ඔය කියලා. ඊළඟට දුවේ පුතේ තව දුරටත් පහළට යමු. ඔබට දැන් පහළ ගංගාවක් පේනවා. ඒ ගංගාව ළඟම අර්ධද්වීපයක් ගැන මං කිව්වා. දැන් බලන්න පේනවද ඔබට? ආ මොකද්ද මේ අර්ධද්වීපය? දැන් හිතන්න බලන්න දරුවනි මොකද්ද මේ අර්ධද්වීපය? ආ මේ අර්ධද්වීපය තමයි කල්පිටිය අර්ධද්වීපය. නේද? නිතර අපිට ඇහෙනවා බලාගාර ගැන හිම කියනවා නොරොච්චෝලේ බලාගාරය හිම තියෙනවා මෙතන කියලා නේද? කල්පිටිය අර්ධද්වීපය ඔබට මතකයි ඉංග්‍රීසීන් අල්ලගත්ත ප්‍රදේශ ගැන කියනකොට කල්පිටිය ගැන සඳහන් වෙනවා. දැන් එතනින් බලන්න ඒ කල්පිටිය අර්ධද්වීපය උඩ තුඩුව ළඟින් ගොඩබිමේ පෙන්눔 කරනවා ගංගාව. ඒ ගංගාවත් අපේ ඓතිහාසික වශයෙන් ඉතාම වැදගත් ගංගාව. මොකද්ද මේ ගංගාව? දැන් ඔබට ගංගා මාරු වෙන්නේ පේනව නේද? තුඩුව ළඟින් ගංගාව ඉතා පැහැදිලිව පෙන්눔 කරනවා. මුහුදට ගලාගෙන ගිහිල්ලා ඩෙල්ටාව තියෙන්නේ හරියටම මේ තුඩුව ආසන්නයේ. දැන් ඔබට පුළුවන් ඒ නිසා මාරු වෙන්නේ නැතුව මල්ලතුය සහ කලාඔය වෙන් කරලා හඳුනා ගන්න. කල්පිටිය අර්ධද්වීපය ළඟින් මුහුදට වැටෙන්නේ මොකද්ද? ඔව් කලාඔය. කලාඔය බලමු දැන් අපි ඒක කලාඔය මෙන්න මේ ආකාරයට ඔබට ලකුණු කරගන්න පුළුවන්. හරි දුවේ පුතේ ඔබට දැන් කල්පිටිය අර්ධද්වීපය ළඟින් මුහුදට වැටෙන ගංගාව පැහැදිලිව රූපරාමිය ඔබට පේනවා. දැන් මෙතන කල්පිටිය අර්ධද්වීපයේ ඉහළ තුඩුවෙන් තමා මුහුද ළඟම තියෙන ඩෙල්ටාව අපි ලකුණු කරලා තියෙනවා. ඒකට ඩෙල්ටාව කියන්නේ කලාඔය මුහුදට වැටෙන ස්ථානය. දැන් කලාඔය ඔබට දැන් පේනවා කලාඔය ලකුණු කරලා තියෙනවා. ඊළඟට දුවේ පුතේ අපි දැන් ඊළඟට අර්ධද්වීපයේ පසු කරලා දැන් යනවා අපි කොළඹ පැත්තට. කැලණි ගඟ තියෙන පැත්තට. දැන් අපි පහළට යනවා. යනකොට ඊළඟට අපිට ලැබෙනවා පැහැදිලිවම තවත් ඒ වගේම ගංගාවක්. ඒ ගංගාවට අපි කියනවා දැදුරු ඔය. දැන් ඔබට පේනවා දැදුරු ඔය මත ඔබට මේ ආකාරයෙන් ලියාගෙන යන්න පුළුවන්. ඊළඟට බලන්න දරුවනේ දැදුරු ඔය ළඟම කලපුවක් පේනවා නේද? අන්න ඒ කලපුව දැන් කලපුව පැහැදිලිව ඔබට පේනවා. කලපුවේ තියෙන ස්ථානයට උඩින් තමයි දැදුරුව මුහුදට වැටෙන්නේ. දැදුරුව මුහුදට වැටෙන්නේ මේ තියෙන හලාවත නැත්තම් සලාවන් තොට කියන කලපුවෙන් මදක් ඉහලින් තමයි මුහුදට වැටෙන්නේ දැදුරුවය. දැන් ඔබට මාරු වෙන්න විදිහක් නැහැ, පැටලෙන්න විදිහක් නැහැ. මේක පැහැදිලිවම දක්වලා තියෙනවා. මේ කල්පිටිය අර්ධද්වීපයෙන් පහළ හලාවත කියන කලපුවෙන් අතර තියෙන ගංගාව තමයි දැදුරුවය කියලා හඳුන්වන්නේ. ඊළඟට ඒ කල්පිටිය අර්ධද්වීපයයි හලාවතයි පහු කරගෙන එනකොට නැවත ඔබට පේනවා ගංගාවක් තියෙන. අපි මේ ගංගාව හඳුන්වනවා මා ඔය. සමහර වෙලාවට ඔබට විභාගයේ මේ ගංගාව ඇතුල් කරලා නොතිබෙන්නත් පුළුවන්. ඒ ගංගාව අපි මා ඔය කියලා හඳුන්වනවා. ඊළඟට බලන්න ආයෙත් ඔබට මුහුද අයින දිගේ එනකොට ආයෙ හම්බෙනව නේද කලපුවක්. මේ කලපුවත් ඔබට හොඳට හුරු පුරුදුයි. මොකද්ද කියලා බලන්න. කලපුව දැන් මා ඔය යටින් තියෙන කලපුව. මොකද්ද මේ කලපුව? මීගමු කලපුව. මීගමු කලපුව පහු කරනවා කැලණි ගඟ. අපිට හුරු පුරුදු ගඟක් නේ කැලණි ගඟ. මොකද බහුවාර්ෂික ගංගාවක්. ලංකාවේ අවුරුද්ද පුරාම ගලා බසින ගංගාවලින් එකක් තමයි කැලණි ගඟ. කැලණි ගඟ මුහුදට වැටෙන තැන
පහලින් තමයි තියෙන්නේ ලංකාවේ ප්‍රධානම යුරෝපා ජාතීන්ගේ ප්‍රධානම අගනුවර විදිහට පවත්වාගෙන ගිය කොළඹ ඉන්පසුත් ලංකාවේ වාණිජ නගරයේ විදිහට දැන් වෙනතුරුත් පවතින කොළඹ නගරේ ඔබට කොළඹ ලකුණු කරන්න කිව්වොත් ඔබ මොනම හේතුවක් නිසාවත් කැලණි ගඟට උඩින් ලකුණු කරලා තිබ්බොත් ඔබට ලකුණු අහිමි. ඇයි කොළඹයි දම්පහ දිස්ත්‍රික්කයයි වෙන්කරන සීමාව දැක්වෙන්නේ දුවේ පුතේ කැලණි ගඟ මතින්. එතකොට කැලණි ගඟට පහලින් කොළඹ කැලණිය හෝ කැලණි ගංගාව ළඟ ලකුණු කරන කැලණිය අපිට ලකුණු කරන්න වෙන්නේ එහෙමනම් ඒකයිති ගම්පහ දිස්ත්‍රික්කයට නිසා අපි අනිවාර්යයෙන්ම ගඟට උඩින් තමා ලකුණු කරන්න ඕනේ කැලණිය කියන සිද්ධාස්ථානේ. එහෙම නැත්නම් කැලණිය කියන ඓතිහාසික ස්ථානේ. දැන් දුවේ පුතේ අපි දැන් යමු පහලට ඊළඟටත් ලංකාවේ වැදගත්ම ගංගාවක්. එහෙම නැත්නම් වැඩිපුරම ජලය පිටාර ගලන ජලය ජල ගැලීම් වලින් ආපදාවට පත්වන ගංගාවක සීමාව තමයි දැන් මේ ඔය පෙන්눔 කරලා තියෙන්නේ. මේ ගංගාවට අපි කියන්නේ කළුගඟ මතින් මේ දැන් ලියලා තියෙනවා කළුගඟ කියලා. ඊළඟට ඔබට ඊටත් පහලින් දැන් අපි යමු බෙර ලයින දිගේ දැන් අපි යමු කතරගම දක්වාම යමු. දැන් ඔන්න ඔබට යනකොට ඊළඟට මුණ ගැහෙනවා ගංගාවක්. ඒ ගංගාව අපි හඳුන්වන්නේ ගින්ගඟ කියලා. දරුවනේ මේවා පැරණි නම් වලිනුත් හඳුන්වලා තිබුණා. නමුත් දැන් ඔබට වැඩියෙන් මේ පිළිබඳ අවබෝධයක් දෙන්නේ නැහැ. අපි පැරණි නම් නෙවෙයි අපි මේ නම් තමයි භාවිතා කරන්නේ. ගින්ගඟට ගින්හ නදී කියනවා. ඊළඟට තව දුරටත් අපි ඉස්සරහට යනවා. ඔන්න ගින්ගඟ පසු කරලා. ඔන්න දැන් අපි ගින්ගඟ පසු කරලා යනවා. පසු කරලා යනකොට නැවත අපිට ගින්ම නදී පහු කරනකොට හම්බ වෙනවා තවත් ප්‍රධාන ගංගාවක්. මොකද්ද මේ ගංගාව? මේ ගංගාවට අපි කියනවා අතීත නාමයේ නීලවාහිනී නදී. එහෙම නැත්නම් දැන් පේනවා ඔබට සිටියේ මේ ලකුණු වෙනවා නීලවාහිනී නදී. එහෙම නැත්නම් නිල්වලා ගඟ. වර්තමානයේ හඳුන්වන්නේ මෙය නිල්වලා ගඟ. දැන් දුවේ පුතේ පේනවද සිටියේ මේ තියෙනවා තුඩුවක් යට තියෙන්නේ දෙවුන්දර තුඩුව. දැන් බලන්න දෙවුන්දර තුඩුව ළඟින් නැත්තම් දේවනගර කියන තැනින් මුහුදට වැටෙන්නේ නිල්වලා ගඟ. ඉතින් ඔබට මාරු වෙන්න විදිහක් නැහැ. නිල්වලා ගඟ මෙන්න මෙහිමයි ගලා බසින්නේ. ඊළඟට ඔබට පේනවා ලංකාවේ නිතර අපිට ඇහෙන දෙයක් තමයි වලවී ගඟ පිටාර ගලනවා. ඔන්න වලවී ගඟ ලකුණු වෙන ආකාරය බලන්න. නිල්වලා ගඟට පස්සෙන් ඊළඟට වලවී ගඟ. දැන් අපි පසු කරලා ගිය නිල්වලා ගඟ ඊළඟට එන්නේ වලවී ගඟ. පේනවද වලවී ගඟ? දැන් වලවී ගඟත් අපිට ප්‍රධාන ගංගාවක්සේ නිතරම සිතියන් වල දක්වලා තියෙන ගංගාව. වලවී ගඟ පසු කරලා යනකොට දැන් අපි තව ටිකක් ඉස්සරහට යම් වලවී ගඟ පසු කරලා. දැන් වලවී ගඟ පසු කරලා යනකොට ඔබට පේනවා ඓතිහාසික ස්ථාන රසක් අපි පසු කරනවා. ඉදිරියේදී අපි ඒව ගැන සාකච්ඡා කරමු. ඊළඟට වලවී ගඟෙන් පසු කරලා ටිකක් දුර යනකොට මෙන්න ගංගාවක් හම්බ වෙනවා. ආයසරයක් අපිට. මොකද්ද මේ ගංගාව? මේ ගංගාවට අපි කියනවා කිරින්දියෝය. එහෙම නැත්නම් අපි ඒකට කියනවා කරින්ද නදී කියලා. ඔන්න කරින්ද නදී. දැන් ඔබට තව වැදගත් ගංගාවක් පෙන්눔 කරනවා. මොකද්ද ඒ? ඔන්න බලන්න ඒ ගංගාව නිතර ඔබ දකින්න. දැන් අපි කතරගම යන්නනි මේ යන්නේ නේද? ඔන්න දැන් කතරගම ගියා. කතරගම ගියාම මෙන්න ගංගාවක් තියෙනවා. මොකද්ද මේ ගංගාව? මැණික් ගඟ කියලා. දැන් මැණික් ගඟ ඔබට පේනවා මැණික් ගඟේ නැම්මක් තියෙනවා. අන්න එතන තමයි කතරගම තියෙන්නේ. අපි පස්සේ කතරගම යමුනේ. දැන් අපි යන්නේ වෙරළයින දිගේනේ. තව ටිකක් ඉස්සරහට යන්කෝ වෙරළයින දිගේ. වෙරළයින දිගේ යනකොට මෙන්න තවත් ගංගාවක් හම්බ වෙනවා. මොකද්ද මේ ගංගාව? මේ ගංගාවට කියනවා කුබුක්ක නදී. එහෙම නැත්නම් කුබුක්කං ඔය. කුබුක්කං ඔය පසු කරගෙන දැන් බලන්න කුබුක්කං ඔය කොහොමද අපි නිවැරදිව හඳුනාගන්නේ? කුබුක්කං ඔය දැන් වැටෙන්නේ ගිනිකොන පැත්තට නේද? ගිනිකොන පැත්තට තියෙන කුබුක්කං ඔයේ ඔන්න ඔහොම අපි ඊතලයක් ගහලා පෙන්눔 කරන. ඊට පස්සේ අපිට ඒ තරම් බහුවාර්ෂිකව ගලා බසින හෝ කාලීනව ගලා බසින ලොකු ගංගා හම්බෙන්නේ. ඊළඟට නැගෙනහිර පැත්ත බලන්න.
නැගිනහිර අපේ සිටියේ මේ නැගිනහිර පැත්ත බලන්න දැන් නැගිනහිර පැත්තේ දුවේ පුතේ ඔබට පේනවා තනියම ගංගාවක් ඉන්නවා කුඩා ගංගා රැසක් තියෙනවා නමුත් මේ ගංගාව අපි ප්‍රධාන වශයෙන් හඳුනාගත්තා වියලි කලාපීය සංවර්ධනය කරන්න කියලා 11 ශ්‍රේණියේ පාඩමකදී ඉගෙන ගන්නවා නේද ජාතියේ පියා ඩීඑස්සී නානායක මහත්තයා විසින් මේ ගංගාව හඳුනගෙන මේ ලංකාවේ සහල් නිෂ්පාදනයේ වැඩි කරන්න ඕනි කියලා හඳුනගෙන මෙන්න මේ ගංගාව හරස් කරලා ඉදි කරනවා ලංකාවේ ප්‍රථම ජලාශය. ওই ගංගාව මැද තියෙන කළු පාටින් ලකුණු කරලා ප්‍රථම ජලාශය. මොකද්ද මේ බහුකාර්ය? ගල්ඔය ජලාශය එහෙම නැත්නම් සේනානායක සමුද්‍රය. සේනානායක සමුද්‍රයේ ගල්ඔය පිළිබඳ හොඳ අවබෝධයෙන් ඩී සේනානායක මහත්තයා විසින් නිර්මාණය කරන ප්‍රථම බහුකාර්යේ යෝජනා ක්‍රමී ගල්ඔය ජලාශය හිම නැත්තම් සේනානායක සමුද්‍රය කියලා අපි මේකට හඳුන්වනවා. දැන් බලන්න එක මුහුදට වැටෙන්නේ සේනානායක සමුද්‍රය අපි ලකුණු කරන ඊළඟ සිටීමේ දැන් මේකේ ගල්ඔය කියන ඔය ඊළඟට ගල්ඔය මුහුදට වැටෙන තැන පිළිබඳ හොඳට බලා ගන්න. ගල්ඔය මුහුදට වැටෙන්නේ මේ කලපුවකින් පහළ. එතකොට අපිට වරදින්න විදිහක් නැහැ. ගල්ඔය මෙන්න මෙතන ලකුණු කරනවා. කොහොමත් නැගිනහිරට ගලා බසින මේ ගංගාව ඔබට වරදින්න විදිහක් නැහැ. හැබැයි දරුවනේ දුවේ පුතේ මතක තියාගන්න හොඳට ගල්ඔය කියලා ඇහුවොත් අපි ඔය කියලා ලියනවා. සේනානායක සමුද්‍රය ගල්ඔය ජලාශය කිව්වොත් ඔබ ගඟට දක්වලා තිබ්බොත් ඔබ වැරදි. එතන ලියන්න ඕනේ සේනානායක සමුද්‍රය. නැත්තම් අහන්නේ ඔබෙන් ගල්ඔය ජලාශය නම් ගල්ඔය ජලාශය කියලා ලියවෙන්න ඕනේ. ඊළඟට අපි යමු දැන් ඔන්න මඩ කලපුව පසු කරගෙන දැන් අපි යනවා තව ටිකක් ඉදිරියට. ඒ ඉදිරියට යනකොට ඔබට හම්බ වෙනවා මේ ගංගාව දක්වලා තිබුණේ සිටීමේ. නමුත් දුවේ පුතේ මහවැලි යෝජනා ක්‍රමයේ යටතේ ඉතාම වැදගත් ගංගාවක් විදිහට මේ ගංගාව හඳුන ගන්නවා. ඒකට අපි කියනවා මාදුරු ඔය කියලා. දැන් මාදුරු ඔයත් පසු කරගෙන දැන් මාදුරු ඔය මුහුදට වැටෙන තැන ඔබට පේනවා නේද? කෙක්ක්ක් වගේ තියෙනවා. ඒ කෙක්ක ළඟින් මුහුදට වැටෙන්නේ මාදුරු ඔය. දැන් මාදුරු ඔයත් පසු කරගෙන යන් අපි තව ටිකක් ඉදිරියට. ඔන්න අපිට හම්බ වෙනා ලංකාපටුනේ එහෙම. ලංකාපටුනත් පහු කරගෙන අපිට යනකොට මෙන්න ලංකාවේ තවත් ගංගාවක් දිගම ගංගාව. ලංකාවේ දිගම ගංගාව මොකද්ද? මොකද්ද මේ ගංගාව? මේ ගංගාව තමයි දරුවනේ දුවේ පුතේ ඔබට නිතරම අපිට මේ ස්ථාන පිළිබඳ අවබෝධය තහවුරු කරන්න ඔය වටා විවිධ ඓතිහාසික ස්ථාන ලකුණු කරන්න වෙනවා. මොකද්ද මේ ගංගාව? මහවැලි ගඟ. මහවැලි ගඟ පුරාම තැන් තැන් වලින් හරස් කරමින් ඇලවේලි ඉදි කරලා වැව් ඉදි කරලා ජලාශ ඉදි කරලා විශාල වශයෙන් ලංකාව ප්‍රයෝජනට ගන්න ගංගාව. දැන් අපි මේ ගංගාවත් පසු කරගෙන යනකොට ඊළඟට අපිට හම්බ වෙන ප්‍රධාන ගංගාව බලන්න. දැන් මොකද්ද මේ සේයවුන ගංගාව? මේ ගංගාව තමයි අපි හඳුන්වන්නේ මොකද්ද? යාන්ඔය. යාන්ඔය ඔන්න ඔය ආකාරයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට ඔබට පේනවා ඊළඟට උතුරට ගලා බසින ගංගාව. එක ගංගාවයි දකුණේ සිට උතුරට ගලා බසින්නේ. දකුණේ සිට උතුරට ගලා බසින මේ ගංගාව මොකද්ද? මේ ගංගාවට අපි කියනවා කනකරායන් ආරු. කනකරායන් ආරු එකම ගංගාවයි. ඒ නිසා අපිට වරදින්න බෑ. දකුණේ සිට උතුරට ගලා බසින මේ ගංගාව හඳුන්වන්නේ මොන නමින්ද? කනකරායන් ආරු කියලා. දැන් ඔබට පේනවා ගංගා ටික හඳුනාගත්තට පස්සේ පැහැදිලිව निराවුල්ල ඔබට ඓතිහාසික ස්ථාන ලකුණු කිරීමේ හැකියාව දැන් ලැබෙනවා. ගංගා මුහුදට වැටෙන ස්ථානයේ ඩෙල්ටාව කොතනද හරියටම අතුගංගා කොහොමද එකතු වුණේ කියලා ගංගා පිළිබඳ අවබෝධය තුලින් මුහුදු වෙරළ පිළිබඳ අවබෝධය තුලින් දැන් අපි ගියානි ලංකාව වටේම. දැන් මේ මුහුදු වෙරළ තුල අවබෝධය තුලින් ඔබට හොඳින් පෙන්눔 කරනවා ලංකාවේ හැඩතලය. දැන් අපි බලමු ඊළඟ සිටීමේ කොහොමද තියෙන්නේ කියලා. බලන්න දැන් අපි යමුද මුහුදු වෙරළේ තියෙන ඓතිහාසික ස්ථාන හඳුනා ගන්න. දැන් අපිට නිතරම හම්බෙන ස්ථානයක් මෙන්න මේ නේද? නිතර අපිට ඉතිහාසයේ ඉගෙන ගැනීමේදී පොතපත කියවීමේදී
බුද්ධඝම් පොත කියවනකොටත් බුද්ධඝම් විෂය හදාරනකොටත් ඔබට නිතර මුණ ගැහෙන මේ ස්ථානයේ ලකුණු කරන්නේ දරුවනේ වෙරළත් ගොඩබිමත් එකට යාවෙන ලෙස මෙන්න මේ ආකාරයෙන් ඔබ රතු පාට යොදන්න එපා නිල්හෝ කළු යොදන්න ඊළඟට ඔන්න මොකද්ද මේ තමා ජම්බකොළ පටුන තව නමක් කියන්න බලන්න දඹකොළ පටුන දැන් දඹකොළ පටුනත් ඔන්න ඔය ආකාරයට ලකුණු උන් නැත්තම් ඔබට ලකුණු හොයිම වෙනවා ගොඩබිමින් හෝ සාගරයේ ලකුණු කරලා තිබ්බොත් ඒ කියන්නේ මුහුදේ හෝ ගොඩබිම ඇතුලේ ලකුණු කරත් ඔබට ලකුණු ලබා දෙන්නේ නැහැ ඊළඟට අපිට දූපතක් ඇතුලේ වැදගත් ස්ථානයක් අපිට නිතර ලකුණු කරන්න එනවා ඒ තමා ඌරා තොට ඌරා තොට ලකුණු කරන්නේ අර අපි පෙර සිටීමේ ලකුණු කරපු කයිට්ස් දූපත ඇතුලේ තමා අපි ලකුණු කරන්නේ ඌරා තොට දැන් පේනවද ඌරා තොටට කියනවා තව නමක් ඒකට කියන්නේ සූකර තිත්ත සූකර තිත්ත දැන් ආයේ අපි යමු වෙරළයින දිගේ ආ වෙරළයින දිගේ යන්න පෙර අපි ලංකාවේ ඇතුලේ ඔය යාපන අර්ධද්වීපයේ දැන් ඉස්සෙල්ලා මම පෙන්නුවා නකදිව කියලා අර්ධද්වීපය ඔය යාපනේ අර්ධද්වීපයේ පෙන්නුවා ඒ ඇතුලේ තියෙන ප්‍රධානම ස්ථානයක් ඓතිහාසික ස්ථානයක් කන්දරෝඩේ ද්වීපුතේ කන්දරෝඩේ ලකුණු කරන තැනම තමයි යාපනේ ලකුණු කරන්නේ යාපනයේට අතීතයේ කිව්වා මේ තමා නල්ලූර් නල්ලූර් කෝවිල නිසා අපි නිතරම ඒ නරඹන්න යනවා නල්ලූර් කෝලි ඊළඟට ගංගාත් මුහුදත් එකතු වෙන වගේ පෙන්ුණාට එකතු වෙලා නැහැ එතන නමුත් අපි කන්දරෝඩේ පසු කරලා යනකොට අපිට හම්බ වෙනවා අර කිව්ව අර්ධද්වීපය නකදිව කියලා කියන එක ඊට පහලින් අපි යමු දැන් ඔන්න අර්ධද්වීපය පහල කොටසටයි දැන් අපි එන්නේ පහල කොටසට එනකොට ඔබට පේනවා ඉස්සෙල්ලා අපි කනකරායන් ආරු කියලා ගංගාවක් හඳුනගත්තී ඒ ගඟ මුහුදට වැටෙන තැන අර්ධද්වීපය ඇතුලේ ලකුණු වෙනවා මෙන්න මේ කියන ස්ථානය මොකද්ද මේ එලිපන් පාස් එහෙම නැත්නම් තව නමකින් හඳුන්වනවා අලිමංකඩ කියලා නම් අපි ඒකත් පසු කරගෙන යනවා යනකොට ඔන්න දැන් අර ඉස්සෙල්ල මන්නාරම් දූපත ඒ දූපත ළඟම තුඩුවක් තියෙනවායි කියලා මං කිව්වේ බලන්න මේ තුඩුව දැන් මේ තුඩුව අපිට නිතර ලකුණු කරන්න එනවා මෙතන අතීතයේ ප්‍රසිද්ධ වරායක් විදිහට තිබුණු ස්ථානය මොකද්ද මේ වරාය මහතිත්ත එහෙම නැත්නම් මාන්තායි කියලාත් කියනවා මහතිත්ත ලකුණු කරන්නේ එහෙනම් ගොඩබිමත් මුහුදත් ගෑවෙන ස්ථානේ දැන් ඊළඟට අපි තව ටිකක් ඔන්න දැන් එතන මල්ලතුයේ දෙක්ක අපි නේද පෙර සිටීමේ අපි මල්ලතුයේ හඳුනාගත්තා මහතිත්තේ යටින් තමා මල්ලතුයේ ඩෙල්ටාව තියෙන්නේ එතන පසු කරගෙන යනකොට අපිට ආයෙත් වැදගත් ස්ථානයක් හම්බ වෙනවා මොකද්ද මේ අර්ධද්වීපය දැන් ওই රතුපාට ඩොට් ටිකක් වැටුණි දැන් මොකද්ද මේ අර්ධද්වීපය ඒ අර්ධද්වීපයට අපි කියනවා කල්පිටි අර්ධද්වීපය කල්පිටි අර්ධද්වීපයේ කල්පිටිය තමා ඔය ලකුණු උනේ කල්පිටිය කියලා හුවොත් අපි ලකුණු කරන්නේ මේ විදියට රවුමක් ඇඳලා සේයා කරලා අර්ධද්වීපය ලකුණු කරන්න කිව්වොත් අර පෙර සඳහන් කළ ආකාරයට සේයා කරලා පෙන්වන්න ඕනේ ප්‍රධාන නගරයක් ඔන්න හඳුනා ගන්න මොකද්ද මේ නගරේ පුත්තලම දැන් පුත්තලම නගරයත් එක්ක අපි තව ස්ථානයක් බලමු පුත්තලමට පහලින් ආවා පහලින් එනකොට හම්බ වුණ ගඟ මොකද්ද ගඟ තමයි දෙදුරුඔය දෙදුරුඔය පහු කරන්න ඕනේ දෙදුරුඔය උඩින් නෙමෙයි දෙදුරුඔයට පහලින් දකුණු පැත්තෙන් දකුණු දිසට යනකොට හම්බ වෙන අපිට තව ස්ථානය මේ ස්ථානය තමයි අපි සලාවන්තුට එහෙම නැත්නම් වර්තමානයේ හඳුන්වනවා හලාවත කියන ඓතිහාසික ස්ථානය හැබැයි දුවේ පුතේ හොඳට මතක තියාගන්න ඔබ ඔය මෙතන තුඩුවේ එහෙම ලකුණු කරන්න එපා සලාවත නැත්නම් සලාවන්තුට හලාවත කියලා එහෙම ලකුණු කරන්න බෑ ඔබ ගොඩබිම පැත්තෙන් හැබැයි මුහුදට ගෑවෙන ආකාරයෙන් ලකුණු ඊ තියෙන්න ඕනේ එහෙම නොවුනොත් ඔබට අර තුඩුවේ ලකුණු කරලා තිබ්බොත් එතන නෙවෙයි හලාවත තියෙන්නේ රට ඇතුලේ ඊළඟට අපි බලමු හලාවතත් පහු කරගෙන දැන් අපි යනවා තව ටිකක් ඉදිරියට ඉදිරියට යනකොට ඔබට නැවතත් කලපුවක් හමු වෙනවා නේද දැන් බලන්න දුවේ පුති මේ කලපුව ඔබට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් හැබැයි ඒකත් අර තුඩුවේ හිම ලකුණු කරන්න එපා දැන් පේනව නේද සිටියේ මේ පැහැදිලිව ලකුණු කරලා තියෙනවා ගොඩබිම පැත්තෙන් ඔබට ගොඩබිම පැත්තෙන් ලකුණු කරලා තියෙන මේ ස්ථානේ මොකද්ද මීගමුව නේද මීගමුව ඊළඟට අපි තව ටිකක් යනවා ඉස්සෙල්ලා සිටියේ මෙතන ලකුණු කරලා තිබ්බා මොකද්ද මේ ස්ථානේ දැන් ඔබට මතකයි නේද කොළඹ
කොළඹ ලකුණු කරන්නේ කොහොමද? කැලණි ගඟට පහලින්, කැලණි ගඟට උඩින් එහෙම නැත්නම් උතුරු පැත්තෙන් ඔබ ලකුණු කරලා තිබ්බොත් ඔබට ලකුණු අහිමි වෙනවා. ඒ හින්දා දරුවනේ ඔන්න පැහැදිලිව ඒ තුඩුවේ මුහුදී ගෑවෙන ආසන්නෙන් තමයි කොළඹ ලකුණු කරන්න ඕනේ. දැන් අපි බලමු තව ටිකක් පහළට යම් ඔන්න කොළඹ ලකුණු කරා. මං කිව්වා මේ විදිහක් පුළුවන් කියලා ඊතලයකින් පෙන්වන්න පුළුවන්. නැත්නම් ඔබට පුළුවන් මේ වගේ වරාය ආසන්නයේ තියෙනකොට කොළඹ කියලා ඒ ආසන්නෙන් ලියන්න. තව ටිකක් අපි ඉදිරියට යම්. තව ටිකක් රට ඇතුළට යම්. යනකොට ඔබට ලංකාවේ අගනගරී මුණ ගැහෙනවා. මොකද්ද මේ? අගනගරී. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අගනගරී. නේද? නිතර කතා වෙන ඔබ නිතර දකින අගනගරයක් තමයි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඓතිහාසික නගරයක්. ලංකාව අන්තිමට එක්සේසත් කරන්නේ කෝට්ටේ නගරයේ සිට. ඊළඟට අපි යමු තව ටිකක් පහළට යනකොට දැන් ගඟට පහළින් ලකුණු වුණා නේද? මොකද්ද මේ ගංගාව? කළු ගඟ. කළු ගඟට පහළින් ලකුණු වුණ ස්ථානේ මොකද්ද? කළු ගඟට පහළින් තමා තියෙන්නේ කළුතර නගරය. නැත්තම් අපි ඒකට කියනවා කාලතිත්ත කියලා. දැන් කළුතර නගරයත් පහු කරලා යනකොට අපි ඉස්සෙල්ලා සිටීමේ සාකච්ඡා කර ගංගාව මතකද ඒ ගංගාව? ඒකට අපි කියුවා ගින්ගඟ කියලා. ගින්ගඟ පහු කරාම අපිට රතු පාට උන මේ ස්ථානේ එහෙම නැත්තම් මේ ලකුණු සලකුණු උන ස්ථානේ මොකද්ද? සලකුණු ස්ථානේ තමයි මතක් කරගන්න මොකද්ද මේ ස්ථානේ? ඔබට හොඳට හුරු පුරුදු ස්ථානය ගාල්ල. ගාල්ල නගරය. එහෙම නැත්තම් ගාලු කොටුව කියලා කිව්වොත් ඔබ ඒත් ලකුණු කරන්නේ මේ විදිහමයි. ගාල්ල කියලා ඔබට දුන්නොත් ඒත් ලකුණු කරන්නේ මේ ආකාරයෙන්. තව ටිකක් අපි යමු. දැන් මුහුදු වෙරළ දිගේ තියෙන ඓතිහාසික ස්ථාන හඳුනා ගන්න. දැන් මං මීට පෙර සිටීමෙත් ඔබට කියලා දුන්නා ඔන්න ඔය තුඩුව. ඔබ මේ කෙරවලියේ මේ ආසන්නයේ මේ තුඩුවේ ලකුණු නොකරත් ඔබට ලකුණු අහිමි. රට අභ්‍යන්තරයේ ලකුණු කරන්න බෑ තුඩුව. නේද? මේ තුඩුවේ තියෙනවා දේවනගර. ඔබ ගිහිල්ලත් ඇති දෙවුනුවර දේවාලේ. එහෙම නැත්නම් දේවනගර කියන ස්ථානේ තමයි ඔය තුඩුවේ තියෙන්නේ. අන්තිම කෙරවලේ ලංකාව දිගමනිනකොට දිගින් වැඩිම ස්ථාන දෙක පේදුරු තුඩුව ඊළඟට දෙවුන්දර තුඩුව. ඓතිහාසික වශයෙන් ඒක වැදගත් වෙන්නේ මොකක් නිසාද? දේවනගර කියන ස්ථානයේ තියෙනවා දෙවුනුවර දේවාලේ කියන ඓතිහාසික ස්ථානය. ඒ වගේම දැන් අපි යමු එහෙනම් මේ තුඩුව පසු කරගෙන ඔන්න දෙවුනුවර පසු ගනගෙන අපි තව ටිකක් ඉදිරියට යනවා. යනකොට දුවේ පුතේ දැන් ඔබට පේනවද ගංගාවක් අපිට හම්බ වුණා. ඒ ගංගාව පසු කරලා යනකොට දේවනගර පසු කරලා යනකොට ගංගාවක් හම්බ වෙනවා. ඒ ගංගාව මොකද්ද? වලවේ ගඟ. වලවේ ගඟ පහු වෙනකොටම හම්බ වෙනවා ඓතිහාසික ස්ථානය. මේකත් ඉතාම වැදගත් ස්ථානයක් ඓතිහාසික වශයෙන්. ගොඩවාය. ඇයි? අතීතයේදී අපේ ලංකාවේ තියෙන මේ පිහිටීම ප්‍රයෝජනට අරන් නැව නවත්තන ගැඹුරු වරායක් විදිහට තමයි ගොඩවාය වරාය හඳුනාගන්නේ. ඒ අනුව අතීතයේ ප්‍රධාන වරායක් තමයි ගොඩවාය කියන මේ වරාය. දැන් දුවේ පුතේ තව ටිකක් අපි ඉස්සරහට යනකොට මෙන්න මෙතන කිරින්දිඔය. දැන් මතකයි නේද ඔබට? කිරින්දිඔය තියෙනවා මෙතන. දැන් කිරින්දිඔය ළඟම තියෙනවා මේ විදිහට ස්ථානය. මේ ස්ථානේ මොකද්ද? බුන්දල නේද? ඔබ ප්‍රාග්ඓතිහාසික මානවයා ජීවත් වුණු ස්ථාන කියන සිටීමේ ඉගෙනගෙන තියෙනවා බුන්දල තියෙන්නේ නැත්නම් බුන්දල මෙන්න මෙතන. බුත්තල කියලා නගරයකුත් තියෙනවා, වරද්ද ගන්න එපා. මෙතන කියලා තියෙන්නේ බුන්දල. ඒක වෙරළාසන්නයේ තියෙන නගරය. ස්ථානයක්, ඓතිහාසික ස්ථානයක්. ප්‍රාග්ඓතිහාසික මානවයාගේ අවශේෂ හම්බ වුණ ස්ථානයක්. ඊළඟට බලන්න මෙන්න මෙතනත් ප්‍රාග්ඓතිහාසික මානවයා වෙරළාසන්න එලිමහන් කඳවුරු හදාගෙන ජීවත් වුණ බවට සාධක හමුවන, සාක්ෂි හමුවෙන මූලාශ්‍ර තමයි මෙතනින් හම්බ වුණේ. එතනට අපි නමක් කියනවා. මොකද්ද ඒ? එතන මොකද්ද? මිනිහා ගල් කන්ද. මිනිහා ගල් කන්ද. දැන් මිනිහා ගල් කන්ද මොනම හේතුවක් නිසාවත් ඔබ කුබුක්කන් ඔයට උඩින් ලකුණු කරලා තිබ්බොත් ඔබට ලකුණු අහිමි වෙනවා. හේතුව මිනිහා ගල් කන්ද ඉඳලා කුබුක්කන් ඔය පසු කරලා දුරක් යනවායි කියන්නේ ලොකු දුරක් සිටියේ මේ මෙහිම පෙන්ුණාට ඒක පොළවේ නැත්තම් භූමියේ බැලුවොත් ඒක විශාල දුරක් වෙනවා. ඒ නිසා මිනිහා ගල් කන්ද ඔබ ලකුණු කරන්න ඕනේ මැණික් ගඟත් කුබුක්කන් ඔයත් අතර මෙන්න මේ සිටියේ මේ ලකුණු කරලා තියෙන ආකාරයට. අපි යමු තව ටිකක් ඉස්සරහට. අපි ඊළඟට දැන් යන්නේ මඩකලපුව ලකුණු කරන තැන. ඉතා පහසෙන් ඔබට හඳුනා ගන්න පුළුවන්
මඩ කලපුව අපි ලකුණු කළ යුතු වන්නේ ඉහළ තුඩුවේ. ඒ කියන්නේ කලපුවට ඇතුල් වෙන තැන ඉහළ තුඩුවේ නිවැරදිව ලකුණු කරගන්න ඔබට හොඳට බලන්න. එතකොට ඔබට නිවැරදි වෙතන ලකුණු කිරීමේ හැකියාව ලැබෙනවා. දැන් අපි යමු මුහුදු වෙරළ දිගේ. දැන් විවිධ හැඩතල පසු කරගෙන මෙන්න මෙතෙන්ට ආවා. දැන් මේ මොකද්ද? දැන් කියන්න දරුවනේ බලන්න මේ මොකද්ද මෙතන ස්ථානේ? ඔව්. එතන තමයි ලංකා පටුන. ලංකාවට දලදා වහන්සේ අරගෙන කවුද ආවේ? දන්ත කුමරු සහ හේමමාලා කුමරිය ගොඩවයිසින්නේ ලංකා පටුනට කියලා අපි ඉතිහාසයේ පොත්පත්වල ඉගෙන ගන්නවා. බලන්න ලංකා පටුන පසු කරනකොටම ත්‍රිකුණාමල වරාය හම්බේනවා. ත්‍රිකුණාමල වරායේ ඉහළ සීමාවේ ඉහළ තියන මෙන්න මෙතන තුඩුවක්. ඔබ රට ඇතුලෙන් ලකුණු කරන්න බෑ. ඔන්න ඔය තුඩුවේම ලකුණු කරන්න. දැන් ඔබට පහසුයි තුඩුව හඳුනාගෙන මෙන්න මෙතන ලකුණු කරන්න. මේක ඉතිහාසය අපිට ඉතාම වැදගත් වෙනවා. මේ ස්ථානයේ මහවංශයේ පැහැදිලි වේවා දක්වලා තියෙනවා මෙන්න මෙතනින් බද්දකච්චානා කුමරිය ගොඩබැස්සයි කියලා. ඒකට අපි කියනවා කෝණේශ්වරම් කෝවිල ළඟින් තමයි. ඒ කෝවිල ළඟ තියෙනවා ගෝකන්න කියන වරාය. දැන් ඔතන ගෝකන්න ලකුණු කරලා නැහැ. කෝණේශ්වරම් කෝවිල ලකුණු කරේ. ඇයි දුවේ පුතේ අපිට එකම තැන ස්ථාන දෙක තුනක් ලකුණු කරන්න වුණොත් අපහැදිලි වෙනවා. කෝණේශ්වරම් කෝවිල ත්‍රිකුණාමල වරාය නැත්නම් ත්‍රිකුණාමලය ඊළඟට ගෝකන්න තිත්ත ගෝකන්න කියන ස්ථාන තුනම ලකුණු කරන්නේ ඔය කෝණේශ්වරම් කෝවිල ලකුණු කරපු ස්ථානේ. දැන් වරදින්නේ නැහැ ඔබට. ඉතා පහසුයි. ඊළඟට අපි පෙඩ්‍රික් කොටුව ලකුණු කරන්නේ කොහෙද? ඒත් කෝණේශ්වරම් කෝවිල ලකුණු කරන ස්ථානෙමයි. ඒ කියන්නේ ස්ථාන හතරක්ම අපිට ඔය ඇසුරෙන් ඓතිහාසික ස්ථාන විදිහට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට යාන් ඔය ළඟ තියෙන මේ ස්ථානේ මොකද්ද මේ? පල්ලවංකේ. ඒත් අපිට වැදගත් තැන ඓතිහාසික ස්ථානයක්. පල්ලවංකේ ලකුණු කරන්නේ කොහෙද? යාන් ඔයට පහලින් වෙරළාසන්නේ ලකුණු වී යුතුයි. ඊළඟට අපි බලමු තව වැදගත් ස්ථානයක් අපිට මුලතිව්. ඒත් ප්‍රාග් ඓතිහාසික මානවයා සිටි ස්ථානයක් විදිහට හඳුනාගෙන තියෙන වෙරළබඩ ස්ථානයක් මුලතිව් කියන ස්ථානේ. දැන් හරි. ඔබට දැන් මේ සිටීමේ වටේම හොඳට ඓතිහාසික ස්ථාන පිළිබඳ හොඳ අවබෝධයක් ලැබුණා. අපි යමු දුවේ පුතේ ඊළඟ සිටීමට. ඔව්දුවේ පුතේ, තව වැදගත්ම ස්ථානයක් විදිහට අර මහතිත්ත ළඟ තියෙන යෝධවැවත් අපි බලාගෙන යමු. වෙරළ ආසන්නේ නෙමෙයි, හැබැයි වෙරළට කිට්ටුව තියෙන යෝධවැව. තවත් මෙන්න මේ ගංගාව ළඟ තියෙන මෙන්න මේ දැන් ලකුණු වෙන මේ ස්ථානේ මොකද්ද? වෙරළින් මදක් ඇතුලෙන් රට ඇතුලෙන්. හැබැයි කලාඔයට පහලින් ලකුණු විය යුතුයි. මොකද්ද මේ ස්ථානේ? පොම්පරිප්පු. පොම්පරිප්පු කියන ඒත් ප්‍රාග් ඓතිහාසික මානවයා සිටි බවට තොරතුරු ලැබුණු ස්ථානය. දැන් දුවේ පුතේ අපි බලමු ඊළඟ සිටියම. දැන් මේ තියෙන්නේ ඔබට දැන් අපි යනවා වැව්හා ජලාස. දැන් ගංගා ඉගෙන ගත්ත නිසා ඓතිහාසික ස්ථාන වෙරළාසන්න ඉගෙන ගත්ත නිසා ඔබට දැන් හරි පාසුයි රට ඇතුලේ තියෙන මේ ජලාස හඳුනා ගන්න, වැව් හඳුනා ගන්න. දැන් අපි බලමු මෙතන තියෙන ප්‍රධානම මුල ඉඳලා ඒ කියන්නේ උතුරු කෙරවලේ සිට දැන් අපි එනවා රට අභ්‍යන්තරයේ තියෙන මේ වැව්හා ජලාස එකිනෙක හඳුනා ගන්න. ඉරණමඩු ජලාසේ. දැන් මොකද්ද හරස් කරපු ගංගාව? කනකරායන් ආරු. කනකරායන් ආරු කියන ගංගාව හරස් කරලා ඉරණමඩු ජලාසය ඉදි කරලා තියෙනවා. ඊළඟට බලමු අපි යෝධවැව. පෙර සිටීමෙත් අපි පෙන්නවා යෝධවැව ඊළඟට අපි ඉදි කරලා තියෙනවා. ඊළඟට අපිට ඔන්න තවත් වැදගත් ස්ථානයක් විදිහට අපි පදවිවැව. පදවි ඔය කියන එක අපි ඉගෙන ගත්තේ නෑ සිටීමේ. මොකද ප්‍රධාන ගංගානේ අපි ඉගෙන ගත්තේ. ඒකට අපි ඉගෙන ගත්තේ යාන් ඔයට උඩින් තියෙනවා තව ගංගාවක් කියලා විතරයි. දැන් ඒක තමයි පදවි ඔය. පදවි ඔය හරස් කරලා ඉදි කරන්නේ පදවිවැව. දැන් බලමු අපි තව ටිකක් පහලට යන්. ඕගලන්ට පේනවා මල්වතුය. මල්වතුයේ තියෙනවා අතු ගංගාවක්. මොකද්ද මේ අතු ගංගාව? අතු ගංගාවට අපි කියනවා
මොකද්ද කනදරා ඔය කනදරා ඔය හරස් කරලා ඉදි කරලා තියෙනවා ගම්බීර නදී කියලා අතීතයේ කිව්වෙත් ඔය ඔයමයි ආ එතකොට අතු ගංගාව කනදරා ඔය කියන්නේ මල් වතු ඔයේ අතු ගංගාව හරස් කරලා ඉදි කරලා තියෙනවා ජලාශයක් මේක ගොවි ජනපදවලදීත් අපි කතා කරනවා කනදරා වැව ඊළඟට අපිට ඉගෙන ගන්න පුළුවන් කන්තලේ වැව දැන් කනදරා වැව කෙලින්ම අපි නැගිනහිර පැත්ත බැලුවොත් අපිට පේනවා කන්තලේ වැව ඉදි කරලා තියෙන්නේ ඔන්න මෙන්න මෙතන කන්තලේ ඔයක් මේ පොඩි ඔයක් තියෙන්නේ ඒ ඔය ළඟින් ඉදි කරලා තියෙන වැව තමයි කන්තලේ වැව ඊළඟට දරුවනේ ඔන්න අපිට ඉතාම වැදගත් වැවක් තමයි හුරුළු වැව කවුද හුරුළු වැවනේ හැදුවේ කවුද මහසෙන් රජතුමා महासेन රජතුමා මින්නේරි වැව හුරුළු වැව වගේ වැව් හදපු නිසා महासेन රජතුමාට ඉතිහාසයේ ඉඳලා අපි කියනවා මින්නේරි දෙවියෝ කියලා නේද महासेन රජතුමා ඉදි කරන හුරුළු වැව තමයි ඔබට ඔය යාන් ඔය ළඟ පෙන්눔 කරන්නේ ඊළඟට අපි බලමු දුවේ පුතේ කවුඩුල්ල වැව ඔබට වැඩිය දකින්න හම්බෙන්නේ කවුඩුල්ල වැව මෙන්න මෙතන තියෙන ඔය හුරුළු වැව ළඟින්ම නැගිනහිර පැත්තේ තියෙන කුඩා වැව තමයි අපි හඳුන්වන්නේ කවුඩුල්ල ජලාශය කියලා වර්තමානයේ අභී භූමියක් තියෙන ඔය ප්‍රදේශී ඔබ නරඹලත් ඇති සමහර විට ඊළඟට අපි බලමු තවත් ලංකාවේ ප්‍රධානම වැවක් තමයි ඔන්න මින්නේරි දෙවියෝ කියලා හැඳින්වුවේ මේ විශාල වැව ඉදි කරලා විශාල ජල කඳක් රැස් කරගෙන තියෙනවා ඒ මින්නේරි වැවේ වැව් බැම්ම උඩ දැනටත් ඒ දේවාලයක් ඉදි කරලා තියෙනවා මහසෙන් රජතුමාගේ ඒක තමයි මින්නේරි වැව ඊළඟට අපිට වැදගත් වෙන එතන මින්නේරි වැව ළඟම නැගිනහිර පැත්තෙන් තියෙන වැවක් තමයි ඒ වැවට අපි කියනවා ගිරිතලේ වැව ගිරිතලේ වැව බලන්න ගිරිතලේ වැව ලකුණු වෙලා තියෙන්නේ කොහොමද මින්නේරි වැවට නැගිනහිර පැත්තෙන් එතන ඔබේ සිටීමේ ලකුණු කරලා තියෙනවා ඔබට තියෙන්නේ ඊතලයක් මෙහෙම යොදලා ගිරිතලේ වැව කියලා නම් කරන්න ඊළඟට බලන්න දුවේ පුතේ මෙන්න මේ ජලාශය ඔබට නිතරම හම්බේනා නේද ওই ජලාශේ ලකුණු කරන්න හම්බේනා මේ ජලාශේ නිතරම ඔබ සිටියන් වල ලකුණු කරනකොට මේ ජලාශේ ලකුණු කරන්න හම්බේනවා ඒත් වාරිතාක්ෂණේ විශිෂ්ට නිර්මාණයක් විදිහට හඳුනා ගන්නා මොකද්ද මේ ජලාශය පරාක්‍රම සමුද්‍රයේ ඉදිකරේ කවුද පරාක්‍රම සමුද්‍රයේ ඉදිකරන්නේ පරාක්‍රම බාහු රජතුමා නේද අහසින් වැටෙන එක දිය බිඳක්වත් ප්‍රයෝජනට නොගෙන මුහුදට යවන්න එපා කිව්ව මේ රජතුමා අපිට කරපු විශිෂ්ට සේවා වලින් එකක් තමයි වාරිතාක්ෂණේ දිනු කිරීම. එතුමා කරපු විශාල වැවක් තමයි කරවන ලද විශාල වැව තමයි පරාක්‍රම සමුද්‍රය කියන්නේ. ඊළඟට දරුවනේ බලමු අපි දැන් ඔය මහවැලිගඟ එහෙම හරස් කරලා හැදුවේ මොනවද කියලා ඉගෙන ගන්න. දැන් බලන්න දුවේ පුතේ සේනානායක සමුද්‍රය ගැන නේද? සේනානායක සමුද්‍රය ඉදි කරන්නේ ඩී.ඒ. සේනානායක මහතාගේ බහුකාර්ය යෝජනා ක්‍රමය යටතේ කියලා. ඊළඟට අපි බලමු දරුවනේ සේනානායක සමුද්‍රයෙන් පස්සේ ලංකාවේ වරින් වර ජලාශ ඉදි වුණා. ඒ වගේම වඩා වැදගත් වුණා 1970 වෙන් පස්සේ ලංකාවේ මහවැලි ගංගාව හරස් කර විශාල ජලාශ ඉදි කරන්න මුලින්ම පොල්ගොල්ල ඊළඟට පංචමහා ජලාශ ඉදි කරන්න පටන් ගත්තා 1978 සිට මහවැලි යෝජනා ක්‍රමය යටතේ එහි මුල්ම තමා කොත්මලේ ජලාශය. ඔබට 11 ශ්‍රේණියේදී පාඩමේ මෙය පැහැදිලිව ඔබට සාකච්ඡා කරන්න අවස්ථාව ලැබුණා. ඊළඟට ඉදි කරන ජලාශයක් තමා රන්ටැඹී ජලාශය. ඊළඟට ඉදි කරනවා රන්දෙනිගල ජලාශය. ඊළඟට අපිට විශාල ජලාශයක් විදිහට හඳුනා ගන්න පුළුවන් වික්ටෝරියා ජලාශය. මේවා ඔක්කොම බහුකාර්ය යෝජනා ක්‍රමය යටතේ ඉදිවෙන ජලාශ. එතකොට වික්ටෝරියා ජලාශයෙන් එකම පොල්ගොල්ල අමුණ මුලින්ම ඉදිවෙන අමුණ ගැනත් සඳහන් වෙනවා. ඊට වඩා අපි යමු දැන් උතුරු ප්‍රදේශයේ තියෙන කලාවැව කියන ස්ථානය හඳුනා ගන්න. ඓතිහාසික ස්ථානයක් විදිහට ඔබට කලාවැව ඉතාම වැදගත් වැවක් විදිහට හඳුනා ගන්නවා ධාතුසේන රජතුමා විසින් ඉදි කරන ලද කලාවැව ලංකාවේ විශිෂ්ට වාරිතාක්ෂණයේ විශිෂ්ට නිර්මාණයක් විදිහට හඳුනාගෙන තියෙනවා. කලාවැවේ සිට ඔබ දන්නවා තිසාවැව දක්වා අනුරාධපුරයේ තිසාවැව දක්වා වාරි ඇලක් නිර්මාණය කරා යෝදෑල අපි ඉදිරි සිටියන් වලදී ඒවා එකිනෙකින් ඔබට සාකච්ඡා කරනවා.
දැන් බලන්න දුවේ පුතේ ඊළඟට අපිට වැදගත්ම යෝජනා ක්‍රමය යටතේ ඒ කියන්නේ ගොවි ජනපද පිහිටවීමේදී එහෙම නැත්නම් ලංකාව නිදහස ලබන්න පෙර 1931 ඩීඑස්ඒ නනායක මහතා කුෂිකර්ම ඇමැති වෙලා සිටින කාලේ රාජාංගනේ ජලාශයේ ඉදිකල බව ඔබ ඉගෙන ගන්නවා රාජාංගනේ ජලාශයේ තියෙන්නේ කලාවැවේ ඩෙල්ටාවට තරමක් රට අභ්‍යන්තරේ පහලින්ම තියෙන්නේ කලාවැව ඩෙල්ටාවේ සිට ලොකු දුරක් එනවා කලාවැවට ඩෙල්ටාව ආසන්නයේ ටික දුරක් එනකොට හම්බ වෙනවා රාජාංගනේ ජලාශය මේ දෙක ඔබට පැටලෙනවා බොහෝ විට රාජාංගනේ ජලාශය කලාවැව දෙකම ගංගාව තුලම සටහන් වෙනවා එතකොට ගංගාව තුල සටහන් වෙනකොට ඔබට නිතරම මේ ගංගාව දිගේ මාරු වෙන්න පුළුවන් එහෙනම් හොඳට මතක තියාගන්න මුහුද අයිනේ සිට බැලුවාම මුහුද දිගේ එනකොට ගංගාව ගලාගෙන යන තැන වෙරළ ආසන්නයේ තියෙන එක තමයි රාජාංගනීය ජලාශය තව දුරටත් කඳුකර ප්‍රදේශයේ ආසන්නයට යනකොට හම්බ වෙන්නේ කලාවැව ඊළඟට අපි බලමු තබ්බෝව වැව මෙතන අපි ඉස්සලා පුත්තලම නගරයක් ගැන කිව්වා පුත්තලම ආසන්නෙම රට අභ්‍යන්තරින් ඊට මඳක් කුඩින් රට අභ්‍යන්තරයෙන් තියෙන්නේ මෙන්න මේ විදිහට නාචදුව වැව ඔන්න ඔය විදිහට රට අභ්‍යන්තරයේ තියෙන වැව් නාචදුව වැව නාචදුව තියෙන්නේ මල්ලතුය හරස් කරලා මල්ලතුය හරස් කරලා තියෙන නාචදුව වැව ළඟම තව තියෙනවා නුවර වැව මේවා රාජධානි කාලයේ ඉදිකල වැව් ඊළඟට තිසා වැව ඊළඟට අපිට හම්බ වෙනවා බසවක්කුළම වැව මේවා තමයි ලංකාවේ ඓතිහාසික ස්ථාන මෙන්න මේ ඓතිහාසික ස්ථාන ලකුණු කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා හොඳට හඳුනාගෙන ඒවා ලකුණු කරන්න හුරු වෙන්න එතකොට ඔබට වඩා පහසුවෙන් ස්ථාන හඳුනාගෙන ලකුණු කිරීමේ හැකියාව ලැබෙනවා ඔව්දුවේ පුතේ අද දවසේ ඔබට පැහැදිලි කරා ගංගා හා වෙරළබඩ ස්ථානය සුරෙන් කොහොමද ඓතිහාසික ස්ථාන අපි හඳුනාගන්නේ ලකුණු කරන්නේ කොහොමද වඩාත් පහසුවෙන් කියලා ඒ අනුව මේ අභ්‍යාස කිරීමෙන් ඔබට හොඳට මේ පිළිබඳ තව අවබෝධය ලබා ගන්න පුළුවන් දුවේ පුතේ ඔබට ආයිබෝවන් සුබ දවසක්